අදිෂ්ඨානයෙන් අභිහිතව අරමුණු කරා දකුණු ආසියාවේ තියෙන එකම ක්ෂණික විහිදුම් යතුරුපැදි බලගණය. ත්‍රස්තවාදීන් මාර බය කියලා කියන්නේ ඒක නේ. අපි ජීර්තුම් බයිසිකල් ඉල්ල දානකොටම මුළු යාපනයටම යන SMS අම ෆීල් බයික් ගෲප් බහැල ඉන්නේ කියලා. නලින් සමග කෙලින් රණවිරුකුගේ මතකාවර්ජනය සඳහා අපි ඇවිල්ලා ඉන්නේ සෙවනගලට. ඌරු සිටානෝ වැව ඉස්මත්තේ තමා මේ ඉන්නේ. මේ වීරත්වෙන් පිරුණු අභියෝගාත්මක තරුණයෙ එකට එකතු කර මේ යුද්ධය නිමා කිරීම සඳහා දායක වුණු සුවිශේෂී පුද්ගලයෙක් එක්කයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ එහෙම නැත්නම් SF සෆර් සමගිනුයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අයිබෝන් ඔබට. අයිබෝන්. මට හිතුණා මේ ප්‍රශ්නයක් විදිහට මුලින්ම ඔබෙන් අහන්න. මේ ඌරු සිටානෝ වැව ඉස්මත්තේ ඉන්නේ මේ ඔබේ ගමද නැත්නම් ඔබ මෙහි පදිංචිද? මොකද්ද මේ වැවත් හා සම්බන්ධව තියෙන ඉතිහාසයත් අපිට මතක් කරලා වැඩසටහනට ආරම්භයක් ගන්න ඉන්නේ. ඉතිහාසෙ මම මාතර දික්කැලේ මම ඇමරිකල්ලේ මම විවාහ වෙලා ඉන්නේ මේ සෙවනගල ඔය එහා පැත්තේ නොරකැටියේ මේ ඌරු සිටානෝ වැව මේක ප්‍රාදී කියන්නේ සෑහෙන අතීත කතාවක් තියෙන වැවක් මේක. මේක අතීත කතාව කියලා කියන්නේ මේකේ ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් කියනාලින් මල්ලේ මේ ඌරු සිටාන වැව ඌරු සිටානෝ කියලා වැව නම හැදිච්ච හැටි මම පොඩ්ඩක් මතක කරගන්න බැහැ ඒක තියෙනවා මගේ මතක හැටි මම අහලා තියෙන හැටි නැත්නම් ජනප්‍රවාදයේ තියෙන්නෙත් මම හිතන්නේ මේක වෙන්න ඕනේ මේ ඌරු සිටානෝ කියලා කියන්නේ මේ රජ කාලේ හදපු වැවක් නේ මේක ඌරු රංචුවකුත් රංචුවක් ඉඳලා තියෙනවා ඒ ඌරු රංචුව ගිහිලා තියෙනවා මේ රජමාලිගාවේ මේට ගිහිලා තියෙන ඌරා කියන්නේ කාකාගේ යද්දී මේ රජවාසලට තියෙන ගිහිලා තියෙන. ඉතින් මාල් මාල් පාත යනම නම් පොඩි කරලා ඉතින් මේ ආවට පස්සේ පහවදා නැවතත් මේ කට්ටිය රැකලා ඉඳලා තියෙන මේ මේකත් මේ ආයේ එනවද කියන්නේ. ඒ කියන්නේ ඒ ඌරොත් එක්ක ගිහිලා තියෙන මේ මිනිස්සේ ඒක අත්පා සලකුණු තිබිලා තියෙන. රැකලා පහවදා රැකලා මේ මිනිස්සු අල්ලගෙන තියෙන. අල්ලගෙන මිනිස්සු කතා කරන්න බෑනේ මොකද යා කැලේ හැදිච්ච මිනිස්සේ ඌරොත් එක එයා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එයා අරන් ගිහිල් රජවාසලට එයා කතා කරන්න පුරුදු කරලා එයා ඒ තත්ත්වයටපත් ආගන්නේ. තමත මිනිස්සු තත්ත්වයටපත් කර අරගෙන එයාගෙන් අහලා තියෙනවා මේ ඇයි මේ ඌරොත් එක්ක ඉන්නේ මොකද්ද මේක නේ යාගේ කතා ඉතින් අහලා තියෙනවා. එහුවට පස්සේ එයා කියලා දෙනවා හින්දෙන්නේ නැති වැවක් විලක් තියෙනවා කියලා තියෙනවා මේ ප්‍රදේශය අහවල් ප්‍රදේශය කියලා. ඊට පස්සේ ඒ කට්ටිය එක්කන් ඇවිල්ලා තමයි මෙතන මේ කියලා තියෙන්නේ මෙන්න මේක වැව. මේ ඊට පස්සේ තමයි මේකට මේ ඌරු සිටානෝ කියලා වැව හදලා තියෙන්නේ රජ කාලේ. මේකෙන් තමයි මේ ගොඩක් මේ කියන්නේ කුඹුරු අසද්දුම් කරන් තමයි මේක හදලා තියෙන රජ කාලේ. මේ සරුව තියෙන හැපැත්තේ පල්ලෙහා තියෙන සරුව මේ රජ කාලේ හදපු වැවක් මේක. කවදාවත් හිඳෙන්නේ නැහැ. හිඳෙන්නේ නැහැ. මේක කවදාවත් හිඳෙන්නේ නැහැ. හිඳෙන්නේ නැති විලා. ඒ කියන්නේ ඌරු සිටානෝ කියන වැව කියලා හදලා තියෙන. ඒ කියන්නේ අර ඌරුත් කිරු මිනිස්සයා තමයි මේව පෙන්වලා තියෙන. ඒ කියන්නේ ඌරු සිටානෝ කියව කියලා මේකට නම හැදලා තියෙන්නේ. ඔබ මාත් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මේ රාත්‍රී ආඹය. හැබැයි අපිට මේ වීරත්වෙන් හෙබි අපේ ආදරණීය හිතවතා හොයාගෙන එනකොට හොඳටම කලුවර වැටිලා. මේ ඌරු සිටානු වැව ළඟ ඉඳලා මට මේ වැඩසටහන කරන්න ඕනම කියලා හිතුණා. ඔහුත් අපිට යෝජනා කරා. බොහොම අපූරු තැනක්. ඉතිහාසගත කතාවත් එක්ක ඔබට මේ කියන්නේ රණවිරුවෙක් විදිහට ඔහු කළ කී දෑ සම්බන්ධයෙන්. දැන් නිලූෂන් ප්‍රියන්ත. නම හරිනේ. එතකොට අයියේ දැන් යුද හමුදාවට බැදෙන්නේ මුළු පවුලම බොහොම අභිමානවත් පවුලක්. අපි අතීතයට යමු. ඔව් නලින් මල්ලියා මම මාතර දික්කැල පිටදෙනේ කියන ගමේ තමයි මම ඉපදෙන්නේ. එතකොට මගේ පියාගේ නම W ආරියදාස මගේ මවගේ නම ඉන්දි නිමලාවති දෙන්නට දාව මම පස්සේ මම ආව 8 දෙනෙක්ගේ පවුලේ පස්සේ සමාජිකයා මම. ඒතර මට අයියලා 3 දෙනා සහ මල්ලා 3 දෙනෙක් ඉන්නවා. එතකොට මගේ පියා CTB එකේ විශ්‍රාමික රියදුරෙක්. එතකොට මගේ වැඩිමල් අයියා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ 10 බැජ් එකේ 93 යාමිකට 92 යාමිකට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ එයා ආභාසයත් එහෙම ඇවිල්ලා ඊළඟට මම 99 අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ දක්වා මම අධ්‍යාපනය හදාරලා මම 99 ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායට ඇතුළත් වෙනවා. ඊට පස්සේ 2006 වර්ෂයේ මගේ ඊළඟ අයියා
Sri Lanka Singh Regiment itu ඇතුළත් වෙනවා. හතරවෙනි Sri Lanka Singh Regiment එකට මහේස් කීර්ති කුමාරය කියලා මගේ අයියා 65 බැජ් එකේ. ඊට පස්සේ ඊළඟට මගේ මල්ලි Sri Lanka නාවික හමුදාවට සම්බන්ධ වෙනවා. ඊළඟට අනිත් මල්ලි Sri Lanka යුද හමුදා විශේෂ බලකායේ 34 වෙනි පාඨමාලාව අදාළ යත් විශේෂ බලකායේ රාජකාරී කරලා දැනට එයාගේ මව් රජිමේන්තුව 12 වෙනි ගැමුණු හැ බලෑනියේ දැනට සක්‍රීය සේවයේ ඉන්නවා. එතකොට මගේ ලොකු අයියා විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. කියන්නේ 12 වෙනි අයින් වුණා. ඊළඟ අයියාත් අයින් වුණා අවුරුදු 12 වෙනි. මම එතකොට අවුරුදු 24ක් රාජකාරී කරලා විශ්‍රාම ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මගේ මල්ල දෙන තාමත් සක්‍රීය සේවයේ රට වෙනින් තාම ඒ දෙන්න සේවය කරනවා. එතකොට මගේ එක අයියා කෙනෙක් ඉන්නවා CTB එකේ පීදුරු රාජකාරී වෘත්තිය නිලෙන්නේ. එක මට බාලමල්ලි මාතඩිපෝවේ CTB එකේ වැඩ කරනවා. ඒතකොට රාජ්‍ය සේවකයෝ ගේ පවුලා ඒ රාජ්‍ය සම්බරෙන් කියන්නේ ඉතින් මම ත්‍රිදහම් උදායම කියන්නේ හමුදායි ඉන්න මා පස් දිනක අපි හිටියා. රාජ්‍ය සේවකයෝ අයියා මල්ලි තාමත් ඒකට ඉන්නවා. තාත්තා යමයි කොච්චර ආඩම්බර වෙන්නේ නැද්දනේ. ඔව් 8 දිනක් ඒකට හදලා තිනේ අම්මා එම්මයි තාත්තා ඉතින් සතුටුයි ඉන්නේ ආටිද. ඒ විතරක් නෙමෙයි පස් දිනෙකම මේ රට වෙනුවෙන් පූජා කරපු අම්මා කෙනෙක්. බයක් සැකක් නැතුව හමුදාවට යනකොට කැමති වුණා. ඇත්තටම නලින් මල්ලි මම හමුදාවට යනවා කියන මගේ දෙමාපියෝ දන්නේ නැහැ. මම අධ්‍යාපන හතාල ඉවරලා මං හිටියේ කොළඹ. මගේ නැන්දලා ගෙදර චූට් නැන්දලා ගෙදර හිටියේ මම. ඉඳලා මම චූට් නැන්දට මං ගෙදර යනවා කියලා ඇවිල්ලා ඔක්කොම ටික මං හදාගත්තා. මගේ අධ්‍යාපන සහතික ග්‍රාමසේක සහතික චරිත සහ ඔක්කොම ටික හදාගෙන මං අම්මට කිව්වා මං යනවා රස්සාවකට කොළඹ චූට් නැන්දලා ගෙදර තමයි යන්නේ කියලා. එතකොට දුරකථන සම්බන්ධතාවයන් තිබ්බේ නැහැ අපිට. ඒක මකට චාන්ස් එකක් වුණා. ඊට පස්සේ මම ඔක්කොම ටික හදාගෙන මං ආවා මාතර ගැමුණු හේවා බලයනිය තමයි ඉන්ටර්වයුව කරේ. ඉන්ටර්වයුව කොටුව ඇතුලේ ඉන්ටර්වයුව ඇවිල්ලා එහෙම අපි නතර කරගත්තා. බරු තරන් එන්නේ කියලා තමයි කියලා තිබ්බේ. නතර කරගත්තා පහුවදා ඉඳගා. ඉන්ටර්වයුවේ මම පාස්. ඊට පස්සේ පහුවදා මාතර හොස්පිටල් එකේ මෙඩිකල් එක කරා. මෙඩිකල් එහෙම රෑ අරන් ආවා මත්තෙකුඩට. ඉන්ජිනර බලකාය මත්තෙකුඩ රන් ආවා. ඉතින් අරන් ඇවිල්ලා එහෙම අපි අරන් ආවා පනාගොඩට. පනාගොඩ ඇවිල්ලා අරන් ඇවිල්ලා එහෙම තියලා අපි අරන් ආවා මේ කදුරුගස්සාර මේ මගේ යහපැත් තිසව්වේ තුංගම කැම්ප් එකට. ඒ ට්‍රේනින් කරන්න බැරි නිසා මේ ඉඩමදි හින්දා අපි නැවත අරන් ආවා පනාගොඩට. පනාගොඩ ට්‍රයිලර් මම ට්‍රේනින් මාස 3ක් විතර මාස 2ක් එකහමාරක් විතර වගේ ට්‍රේනින් වෙනකොට මේ හිටියයි කෝපලීට සරත් කුමාර උඹල ගෙවල් වලට ලියුම් දාන්න නැද්ද මෙහෙම දාපු නැති උන් මෙහාට එන්නේ කියලා. එන්න ලියුමක් ලියලා දැම හැමදාම ඉතින් ඉස්කෝලයක් බොරු ඇඩ්‍රස් එකක් ලියලා දානවා ඉතින්. ලියුම කඩලා බලනවා. ඉතින් ලියුමක් දාන්න මුණා ගෙදරට. ඒ ලියුම ගෙදරට දාමට පස්සේ ඔන්න චූට් නැන්දයි අම්මයි ලතා නැන්දයි කුමාරිය අක්කයි මාව බලන්න ආවා පනාගොඩ ඉංජිනේර බලකා මූලස්ථානයේ. එදා තමයි දැනගත්තේ දතා හමුදාවේ. හමුදාවට ඉන්නේ කියලා මම ලියුමක් එව්වට පස්සේ දැනගත්තා. මොකද බේරෙන්නේ බැරිම තමයි මම ලියුම එව්වේ. ඉතින් ඇත්තටම දෙමාපියෝ සහ නැන්දල කිසිම කෙනෙක් දන්නේ නැහැ මං හමුදාවට යනවා කියන්නේ. යුද්ධය එතකොට දරුණුටම යුද්ධය යනවා. නුනා මේ කියන්නේ නොනොන්තර රැල්ල මම හිතන්නේ ආරම්භයද කොහෙද. ඉතින් බොඩිස් එනවා ඒ දැක දැක තමයි මම හමුදාවට ගිහින්. ඉතින් ඇඟේ තියෙන ගැම්මට ගැම්ම ඒ කියන්නේ ඇත්තටම ආසාවක් තිබ්බ ලොකු අයියාගෙන් ඉතින් ඊය දැක්කල යා එනවා ඔඩු ඇවිල්ලා යා නැත්නම් පිස්සුත් එක්ක ඇවිල්ලා ඉතින් අර ෆොටෝ නම් මම දැකලා ටීවී ගේම් දැකලා ඉතින් මට ආසාවක් ඇති වුණා ඇත්තටම මේ යන්න ඉතින්. යුද හමුදාවේ විශිෂ්ටතම බලකාය SF විශේෂ බලකායට සම්බන්ධ වෙන්නේ කොහොමද? උනාලි මල්ලි විශේෂ බලකාය දැන් මම 99 හමුදාට ඇවිල්ලා අපිට මම රෙක්‍රූට් කෝස් කරේ ඇමිලි පනාගොඩ රෙක්‍රූට් කෝස් කරලියලා මත්තෙකුඩ ගියාලා මත්තෙකුඩ තිබ්බ පාඨමාලාවක් ඒ පාඨමාලාවේ ලකුණු 160ට එහා ගන්න ඕන කිව්වා මේ ඉංජිනේර බලකායේ ඉන්න ඕන නම් ඒක නැත්තම් ඒ කියන්නේ පස්සන කාර්ය රජමේන්තුව ඉන්න ඕන නම් නැත්නම් 9 පිල් යන්න ඕන නම් ඒ කියන්නේ 60ට පල්ලෙහා ගන්න කට්ටිය තමයි 9 පිල් යවනවා කියන තරඟයක් තිබ්බා. ඒකට මේ තියාගන්න. ඊට පස්සේ මේ මම ලකුණු 192ක් තිබ්බා. මම පයිපිල් එකේ හිටියා. පයිපිල් එකේ ඉඳලා ඉවරලා මේ අපිට යන්න උනා ජපනට. ජපනට යන්න උනා. ජපනේ පයිපිල් එකේ තිබ්බ ජපනේ වාසුලන් වල ගිහිල්ලා තමන්ට කැමති වෘත්තිය තෝරගන්න එක. මම ඇත්තටම තෝරගත්තේ මගේ පුළුවන් මට වෘත්තිය රීදුරු වෘත්තිය. මේ රීදුරු වෘත්තිය ගෙදර තියෙන සම්බන්ධතාවය. ඔව් ගෙදර තාත්තගේ ආවාසයේ එතකොට සහෝදරයෝ උන්කගේ ආවාසයේත් එක්ක බාප්පලා උකම රීදුරාලා. ඉතින් ඒති ආවාසයත් එක්ක මම තෝරගත්ත රීදුරු වෘත්තිය නීල ඉන්න ගමන් මම දැක්ක විශේෂ බලකායේ මේ
වැඩ අපි ඊට පස්සේ මට හිතුණා ඇත්තටම මේ එතකොට විශේෂ බලකා ඉඳලා ආපු අපේ සර් කෙනෙක් හිටියා RSIM ගිතාන කියලා කියන්නේ එයා විශේෂ බලකා ඉඳලා විශ්‍රාම යන තමා ඉංජිනේරු බලකට ඇවිත් තිබ්බේ ඉතින් ඒත් ඒවත් දැකලා විශේෂ බලකායි කරපු දේ හැමදේම දැකලා මට හිතුණා මට ලොකු ආසාවක් ඇති වුණා විශේෂ බලකාට සම්බන්ධෙන්න ඕනි කියලා ඊට පස්සේ එතකොට පයිපිල් එකේ පස්නකාරින් රෙජිමෙන්තුවේ CEO හිටියේ කනල වල්ගම වල්ගම සර් හිටියේ සර් මං ලියුම් හතරක් දැම්ම මට විශේෂ බලකාට යන්න ඕනේ කියලා දැම්ම මම සර් එකට අනුමැති දුන්නේ නැහැ ඊට පස්සේ සර් කාලය අවසන් කළා සර් ගියා ඊට පස්සේ ආව නැවත CEO කෙනෙක් ආවා මේ මෙජ හිට්ටියාරිච්ච සර් කියලා CEO ඉදිරිය වැඩ බාර ගන්න ආවා ඊට පස්සේ මං සර්ට දැම්ම ආයි ලියුම සර් මට විශේෂ බලකාට යන්න ඕනේ මට අවස්ථාවක් දෙන්න යන්න කියලා ඊට පස්සේ සර් මට කිව්වා දවස් 14ක් නිවාඩු දෙන්නම් ගිහිල්ලා කල්පනා කරලා බලලා ඇවිල්ලා දෙමාපියන්ගුත් අහලා ඇවිල්ලා මට උත්තර දෙන්න කියලා. මං ආයෙදි නිවාඩු දවස් 14ක් මට පය රොඩින් ගහලා දුන්න ෆ්ලයිට් එක එන්න කියලා. මං නිවාඩු ආවා. දවස් 14 ගෙදර හිටියා කාටවත් කාර් කියන්න කියන කිසි කෙනෙකුට. දවස් 14 ඉඳලා රත්මනාන් රිපෝට් කළා එම ගියා. ගිහිල්ලා වෙලා පහුදා ඔෆිස් එකට එන්න කිව්වා. ඔෆිස් එකට ගියාට පස්සේ කතා කරා සීයෝ. කතා කළා මොකද තීරණ වෙනසක් දෙක. මං කොනෑස තීරණේ වෙනසක් නෑ මගේ තීරණේ එකම තමයි මට යන්න ඕනි කියලා. හරි ඉතින් අන්ත සීසීට කතා කරලා කිව්වා දැන් ගහන්න මෙයාට ලියුම පය රොටි මම යවන්න මේ කියලා මාව එව්වෙ මත්තේකොරට. මත්තේකොරට මගේ ඔක්කොම බරු ටික හදලා තියලා තිබ්බේ. ඊට පස්සේ මං එහෙම ගෙනත් දැම්ම එන්ජිනු ඒ වාහනේකම ගෙනත් දැම්ම මාව එස්එස් රෙජිමෙන්ටල් ඉතින් සීදුවේ තිබ්බේ සීදුවට. ඉතින් එහෙම ඇවිල්ලා සීදුවෙන් ඇවිල්ලා ආවා මාදුරේට. මාදුරේ විස බලකාංක 29 මං ආ 28 වෙනි පාඩමාලාවට මම ඒ පාඩමාලා පටන් අරන් තිබ්බේ. ඊට පස්සේ මම 29 වෙනි පාඩමාලා හදාරලා පාස් අවුට් වෙලා මම ආව පළවෙනි රෙජිමෙන්තු විශේෂ බලකායි ඇල්ප බලගණයට. ඉතින් ඇල්ප බලගණයේ රාජකාරී කර කර ඉන්න ගමන් වැලිය ඔය රාජකාරී කරා වුණානි. මඩකලපු රාජකාරී කරා. ඒ තොප්පිකලි පැත රාජකාරී කරලා ඉන්න ගමන් අපිට යන්න වුණා 2003 මේ 2003 යාපනයට. ඒ කියන්නේ දෙවන විශේෂ බලක රෙජිමෙන්තු රිලීව් කරන අපිට තමයි යන්න උනේ. ඊට පස්සේ අපි මුලින්ම ගිය ඇල්ප බලගණේ. අපි ගිහිල්ලා බාරගත ටූ එස්එෆ් එකේ පල්ලෙහාට ආවා. ඇවිල්ලා ඉනකොට මේ එතකොට අර ජෙනරල් ෆීල් මාර්ෂල් සරත් පොන්සේගේ එතකොට එයා තමයි එස්එෆ්ජි කමාන්ඩිටේ. එයාගේ සංකල්පයක් තිබ්බා මේ කරගෙන ගියේ එතකොට ත්‍රිවිධ හමුදාවටම ට්‍රේනින් කරන්න එස්ඔපී කෝස් කියලා එස්අයඩි පාඨමාලාවල් කියලා 2003 දෙකේ මම හිතා දෙකේ දාගේ පටන් ගන්න නැත්තේ. එතකොට ඒකේ තේ පාඨමාලා ඒ මිනිස්සු එයාලට උගන්වන්න සිද්ධ වුණා ඉස්ටක් රාජකාරී කරා. ඊට පස්සේ ඉන්න ගමන් මට හිතුණා එතකොට ආවා පාඨමාලාවක් ආවා ප්‍රහාරක දානපති පාඨමාලා හදාරන්න කැමති කට්ටියන් නම් ඉල්ලලා. ඊට පස්සේ මං ඒකට කැමති කිව්වා. කොහෙන් ගරේ රියදුරු රස? ඔව් ප්‍රහාරක දානපති පාඨමාලා තමයි රියදුරු පාඨමාලාව කරලා හිටියේ. ටැටර පාඨමාලා කරලා හිටියේ. ගිනිකෝන් රියදුරු පාඨමාලාත් මං කළේ. පාඨමාලා තුන මං කළා තිබ්බේ. ඉංජිනේරු බලකායේදී. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ඉතින් පහරක දානපති පාඨමාලාව හදාරන්න යන්න. ඊට පස්සේ මම ඒක හදාරලා මම ඒකේ රාජකාරී කරා. අදිෂ්ඨාණයෙන් અભිහිතව අරමුණු කරා මේ SF තේමා පාඨය. ඔහු තෝරගන්නවා ඉන් අනතුරුව දකුණු ආසියාවේ තියෙන එකම ප්‍රහාරක දානපති බලගණය. එහෙම නැත්නම් ෂණික විහිදුම් යතුරුපැදි බලගණය. ඇයි මේක තෝරගන්න හේතුනේ? ඇත්තටම නලි මලි දකුණු ආසාවේ තියෙන එකම ප්‍රහාරක දානපති බලගණය එනන්තම් ශ්‍රී ලංකා යුද හමුදා සතු ශ්‍රී ලංකා අභිමානය ඒකත් ඇවිල්ලා පළවෙනි රෙජිමෙන්තු විශේෂ බලකායේ තමයි තිබ්බේ. ඇත්තටම මේ පාඨමාලා කරන්න මට පුළුවන් මට යන්න ඕනේ කියලා මට හිතුණා. ආසාවක් ඇති වුණා ඒකට තියෙන අලගේ වැඩ දැකලම මං දැන් මෙල්ලි මට යන්න ඕනේ කියලා ඊට පස්සේ ගියා. 2004 අපි දාන ප්‍රහාරක දානපති පාඨමාලාව මාස 6ක් අති දුෂ්කර පාඨමාලාවක් ඇත්තට මේක. ඒ පාඨමාලාව ගැන කතා කරන්න නම් ඒ පාඨමාලාව සෑම දෙයක්ම ට්‍රේනින් කරනවා. නගරබද සටන්ද එතකොට මොනවාද සීට මේ බීච් රයිඩින්ද එතකොට මෝටර් ක්‍රොස් ට්‍රැක් පදින්න ඊට පස්සේ සෑම අවියකින්ම පය කරන්න දානපදී හසුරවන ගමන්ම ඒ වගේ අත්‍යම දුෂ්කරත්වම වෙහෙසකර පාඨමාලාවක ඒ පාඨමාලා මං දැන් මං කරපු අමාරුම් පාඨමාලාව වෙන්නේ නැති පාඨමාලා මං විශාල ප්‍රමාණයක් කරලා තියෙන අමාරුම් පාඨමාලා ඒ පාඨමාලාව ඉතින් මං පාඨමාලාව තෝරන පාඨමාලා සාර්ථක හදාරලා
Sudah balaga perharga dana pedi balaga nih, tamah raja kari kari mang ida indam, wisrama nih kam. Sri Lanka yuda muda we, wisesha balaga ya. Obat adre rikian o sefer kiela. Padahal main nama wetun hati, ayah mau kian nih, ahanda mau nakele itu nama me, obatnya hoya nakon, ekan hetu at mata hoya gan roh nih itu, ayah mau kiu. Ayah mau kian nih hetu tamah sa nali malle. Engineer balaka ya, mangga itu pasalnya kara ke engineer jemini itu kan, ini hatang engineer balaka sebelak nih mah mulima engineer balaka itu aave, itu engineer balaka sebelumnya saman sebelum kan, pabel hamuda sebelum itu kan nih saman sebelum gila, engineer balaka sebelum kan engineer sebelum gila, engineer sebelum gila kan nih sep engineer sebelum kerja kan apa English engineer separate gila, engineer sebelum kan nih kanin nggak lagi nih haran nih. Ikan ini main di mana kan, tapi main segalanya hari lalu nih. Kanin lagi lagi ane ikan. Ikan ikan sama separ lagi lagi ane. Jadi mang ini nama me matu ke atas me komando regimen tuh inna mage budget raja paksa lagi lah. Oh itu baru regimen tuh jaring me jadi nih. Oh utama oh itu kota api den oh lance corporal mama separ. Api nuar dugi hil api ini Ratman, Daila, Mumun, Green Court, Daila, api SF Commando, Dega Tama, Nevada, Escort, Dega, Araksa, Dega, Na, Enni, Ani. Jadi, me, arah, ini saya kira kata, nama kita kata orang, Mua, Mua, Daila, Separ, Kena, Dega, La, Separ, Nih, Kira, Nama, Nama, Demi. Eda. Eda, Tama, Separ, Kira, Nama, Hadu, Ya, Tama. Itu pas, eh, Nama, Dega, Tama, Hem, Wisata, Balak, Ayam, Ikan, Naga, Tta, Ikan, Parana, Ayam, Atau, Ikan, Laga, Tia. Palle, Ayam, Me. Atau, Ikan, Laga, Ayam, Kultin, Kati, Okum, Atau, Mata, Kata, Agar, Separ, Kira, Nata, Nginja. Injak kira, injak kira kata agarnya, apa itu pelita Vijay Singh ala, itu udah kardi kata agar injak kira. Separuh itu, nama dekam pah bicara, kami SF Pride team ini ke injak kira kira, separuh kira kira. SF Safar, hemat tentang injak sama gin, daya anu sudah nama bini, dedah satu warga itu, Maila di Pradesh itu. Apa yang mau Maila di world, mau kata bini? Nale malle, api ter aja kari, aterma api SF Pride team ini, api Pride team ini hiti tiang khatul ya khidra ke sulit batu biris permaan ya, api ter loko abiyogya deal tiba SF Jika mana ter aterma tiang general, chandra siri sir, mulu ya apa nih ma api team pahkin tema kawa kare, uta me api ter hamilah tiba adi aras sekala api ater, kan budi doro doro klebila tiye no adi aras sekala api aturat trustwa dingge pihara ya. Ilau nama kita. Itu pas api itu team mereka di, api team mereka dalat tiba di arah sekala api, me raja kari kerana, iana visit kerana, ratri ratri sah dawal sah ratri raja kari kerana. Api raja kari kerana wasta api dia api hiti itu kota Kopal Veera Singh LGC, itu kota Kopal Veera Singh nanti kena galik kena, Kopal Uday Kumar, Kopal Rodrigo, itu kota Kopal Siriwar dana. Kopal Perera, abis itu 8 man team mereka hitiya. 8 man team mereka rajagari, tuh mah pelalih adi aras sekala api saha guan ham guan pate, jangan ini ranawe ek ek rasawa dingi M kelat bi SFJ, ikan adi aras sekala api SFJ kan saha guan pate, udah japane itu badu itu kota arangi, ukuma ratmalaning arangga pelalih orang ini, udah by road nene. Mudah orang ini kalah, karena Hindu soalnya aduan yang silam, biar salah kerana amu salah ke, gudak dulu amu salah ke katte, ya apa nih, mas malu, eva gina gudak mana kolamin tama perahan ini kare, guanin tama perahan ini kare, ding api itu kota api team meke raja karla tibya adi aras sekala api itu raja kami enak satu ru perahara kau, tega mana perahat tanya, itu dulu dulu klub lah tibya, kami gahana kiela, sebj kita. Suicide dua ni, tapi ini kira. Api itu pasalnya, oh, me tiba remote dampan, nama hadlati ini dahagan api bicycle lah, hatereng petrol keraddi. Mailadi Indian Pier katik, me ha petting me dekka api Kopal Veera Singh dekka dekla tienna me hater padine dua nama. Itu pasalnya api me bicycle dikehem, villa dekkinah bagi villa kiuin ya. Pasti ya, awil lah makan natrium kalau kita mem khati apa enna, pada balan yang bicycle dah lah, payung yang kela, balan yang kela, me dia, terus me awil lah pas dina, awil lah gaya kerja maringi kerja ni, trust bawa dini ke, api gaya wata keragi awil lah, gaya wata keragi me khati gahana pernah kata, api ta api itu pasih me trust bawa dini ke, trust bawa dini terus me hari dini, maran hekia club na pira, ya aku hari dina, tama api hita neti, ini ti kela,
hari ini kemarin itu dia apitnya marah nih hasta, hambuna, me itu hari ini nama itu na hari ini meron mie aja. Eka Kopal Wirasing dekin atang, atur mila aja, apit dekin atang, Eka samar desip jeka suicide karan, itu tiba suicide jaga tiba, tiapana saya apit dekat tiba, adbom tiba, me loko binasa itu mereka tenya ti. Kemari, dekapu making api mangi dintu alu na terima, me kisim hanya kunne api an kisim kita kuda, api unti ke trust wading ina sekara. SF Safar samagin dan api anu tu sudana bini yapene Inuvil Pradesh. Me awasan satan kreatif kena wakala wakawanwa. Obat itu lu pirisat labi na wagi kima muka. Terima nama api labi lati bil loko wagi kima. Mungkin deh, wakil kimi, apa, hema kini kelam, wakil kimi kini ketiba. Mungkin deh, niwa adugi hinginnya, solda adu apa, jangan apa aja, niwa adugi hilang, bah, para ma, keke istilah tabu ham. Itu ni nama baru deh, bahasa kita patawala. Bodiah, mereka dal, helmet, mereka dagan, kaduan, roblok kelam kita hilang, nanti telipir roblok kelam kita hilang. Hilang, itu ni nama baru deh, bahasa kita patawaga, na, wahana depette fine tama jannya, wahana istilah yang aku kono deh. Fine solda adu yanne. Itu yang terutam ayi yanne. Rastawa dingge claimu bohong ya kovila awe illa beid. Kiena cakite tibba terutam saya mau lihat bung hamu game. Cita cakite tibba. Itu yang aku dapat merino. Api judi dina nain malih. Api dina nang api kan merila ane me api me jiwite tien berakan nape judi akaran nape batapiru sokum me claimu gahala merino pasi. Yudhakaran kau rut neti neti bena. Jadi loko warga kima kapan dia dilatih iba, api loko warga, eh warga kima api karat aragan netteram. Api ida me api nildari kena nildari anjen tuma sahen me kapakirim kara, ugu niwadu pa ugu kapakirim kara. Api ida wasra niwadu ya netteram masa tuning hatere niwadu. Sama da urdur niwadu tuna gihipu kahal itu iba. Ning eh warga api te Makanya, budhi terutama kelabu itu na budhi balaka itu, budhi balaka kelabu na terutama saya mereka cuma apit dehna mereka tiya, apit teka sampeyaksen kerana apit sama kian ni. Ya apane kau kotoran mana dia kunal, eh wajah kau mana tanggal apit teka kianwa mina hawal tena hawal mehma mehma ikilah kianwa. Jadi budhi balaka budhi terutama kelabu itu na budhi balaka itu, joko binaan sehingga terfastawa dini sehari dehna ikilah makudah, unge ikam apit prayila tibbe unge ikam aramun ila tibbe, ya apane allah kan na. Ya apne allah karna ya apne marga tika niwa sam dia ada panah karna, saya macam mana boom betilai, cukup ada panah karna tapi mungkin balapur itu latih de, tipi latih ni, itu yang, oh ma api raja kari kara, me itu kuda api dia pansi dah tu mungkin balasai na mulastani udah bilal, itu kuda me rider team me ke OCT sahanu jeratna sir, meja sahanu jeratna sir, itu pasti api bicycle attack keda Dala ini wheel, terkut cumna agam, mardana madeng, semua petten petrol kerja api enawa ini wheel belat. Ini wheel belat, enawa kota me seka khati itu niwasa periksa keran, awastha awak lebi enawa ek nilda dende tu mata makian me seka ipod duck check keran kiela. Itu pas api kihila check keran kota check kalila teh tapi datrem me koyagan tanah dia tipben ay. Itu pas itu usia itu civiling kan, malang ini belu udah kira lah. Kalau me hari itu mana kira tiennye, me hari itu mana itu ramahan gevis lah tiennye. Ini me hari geval ti kondo tam balan kira lah. Itu pas api gihil lah, kopas sahagar, kopas samam tiya, itu kota usia tiya, menjelang jerat nase, lagi dajia, rider. Itu pas Kobaratna ek titia matan kati nam tu matakan ay. Kumari civilima kak adang se gahan civiling me galaveni jagne ay. Civilim wahala civilima gahapu ha me kiting galam makak fir payar ekat ay. Ne civilima galavala balla tiyena me api give kopal kene balla me balna kota Kupuran tahu kan? Tapi di behit claimu bom bahadu pun arwahan bina sekaran tengwan susah cakaran hadu bom bahandolat iyal tienni civil me udah. Itu pasai sekarang tegilat ini baru sehari me tienno kila bah civil me kalau balon kuda civil me tule purwala
වෙඩි බෙහෙත් ද්‍රව්‍ය. වාහන විනාශ කරන්න ගෙනාවු, ඒ කියන්නේ සූසයිඩ් කරන්න ගෙනාවු ජැකට්, වෙඩි බෙහෙත්, ඉතු හදපු අර ක්ලේම බෝම්බ හදපුවා. ඊට වාහන වලට හයි කරන්න පුළුවන් විදිහට හදපු බෝම්බ අර වාහන සීට් වලටම හයි කරලා වාහන සූසයිඩ් කරවන්න හදන්නේ. ඒ දේ හදපු බෝම්බ මං හිතන්නේ මේ විශාල ප්‍රමාණයක් එතන තිබිලා හොයාගත්ත මේ පුපුරන ද්‍රව්‍ය. ඉතින් ඒ ඇතර මේ හිටපු ඩිගට් කමාන්ඩර් ගේඩි ගලගමගේ සර් මතක් කරන්නේ දුම සෑන් සේවා කරපු අපිට අපි එළියට ගියොත් එමන යා මේ අපි එනකම් ඉන්නේ ඇතුළට නිදියන්නේවත් නැහැ අපි ඕසි දෙන්නෙක් ඉන්නවා අපි එළියට ගිහිලා මගේ කොල්ලෝ ටික එළියේ ඉන්නේ ඇතුළට එනකම් කියලා ඉන්නවා ඉතින් ඒ වගේ අපි කිං කොහොම හරි දා මේ බරු ටික හොයාගත්තේ නැත්තම් ලොකු විනාශයක් සිද්ධ වෙනවා මේ යාපන අද්දීපිය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය ඒ විශේෂ බලකායත් රයිඩර් ටීම් එක මේ තරම්ම LTT සංවිධානයේ බය වුණු එහෙම නැත්නම් රයිඩර් ටීම් එක බැහැලා ඉන්නවා කිව්වහම තිගැස් වෙන මට්ටමකට පත් වෙන්න තරම් ඔවුන් පවා දැනගෙන හිටියා ඔවුන්ට සැබවින්ම Tamanගේ ඉලක්කයන් සපුරා ගන්න පුළුවන් කියලා. ඊටත් වඩා මට තියෙන ප්‍රශ්නේ තමයි මේ වසර ගණනාවක් දකින්නේ නැති ප්‍රදේශයක භූමිය පිළිබඳව මේ තරම් දැනුමක් භූමිය පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබ ඇතුළු කණ්ඩායමට තිබුණේ කොහොමද? කොයි විදිහෙද මේක අවබෝධය ලබා ගත්තේ? භූමිය පිළිබඳව අධ්‍යයනය සහ අවබෝධයක් ලබා ගත්ත කියන එක අහපුවාම මට මතක් වෙනවා මම අතීතේ මම පොඩ්ඩක් යනවා මගේ අතීතය පොඩ්ඩක් ආවාදනය කරද්දි අතීතේ මට යන්න වෙනවා අපි මම රයිඩර් ටීම් එකට ඇතුළත් වෙන 2003 එතකොට 2003 අතරම යුද්ධයක් තිබ්බේ නැහනේ. එතකොට අපි තැන් තැන් වල නෙල්ලියඩේ එතකොට උඩුවිල් ගන් 513 වෙනි බලසේන මුලස්ථානයේ ටීම් එකක් හිටියා. එතකොට යාපනයේ 51 ඩිව් එකේ ටීම් එකක් හිටියා. එතකොට මීසාලේ ටීම් එකක් හිටියා. ඊට අමතර නෙල්ලියඩි ටීම් එකක් හිටියා. ඔය හැම ටීම් එකකම රාජකාරිය වෙලා තිබ්බේ භූමිය පිළිබඳ මන අවබෝධයක් ලබා ගන්න. එතකොට ඕසි හිටියේ මේජර් කෙවින් පෙරස දැන් මගේ පළවෙනි රයිඩ් ඕසි. එතකොට සර්ලා කොහොමද දැනගෙන ඉන්නේ ඇති භූමි පිළිබඳව මොකට අවබෝධයක් ලබා දෙන එක තමයි තියෙන හොඳම දේ ඉදිරි යුද්ධයක් ඇති වුණොත් අපෙන් වැඩ ගන්න නම් අපිට වැඩක් කරන්න නම් අපි භූමිය ගැන මන අවබෝධයක් ලබා ගන්න ඕනේ නලි මලි දැන් මුහමාලෙන් එළියට ගත්තොත් අපිට ඉස්සරහට ගහගෙන ගහගෙන යන්න පුළුවන් හේතුව ඉස්සරහ අපි ඉන්න දන්නව කොහොමද තියෙන ත්‍රස්තවාදීන් කියන එක නමුත් මුහමාලෙන් ඇතුළට අපිට ගහගෙන ගහගෙන යන්න බෑනේ සිවිල් ජනතාව ඉන්නේ ඉතින් සිවිල් ජනතාව මැරෙන එතකොට ඉතින් ඒ නිසා අපිට කියලා තිබ්බේ සම්පූර්ණ ග්‍රවුන්ඩ් එක හැම තැනක්ම කියන්නේ පාරක් හතරමං පාරවල් මේ පාරෙන් ගිල්ල කොහටද යටෙන්නේ දැන් උදාහරණයක් ගත්තොත් නෙල්ලිය ටවුන් එක හතරමං හන්දිය. ඒ හතරමං හන්දියෙන් නෙල්ල ටවුන් එක හතරමං දකුණට දැම්මොත් ඒ පාරේ වැටෙන්නේ කොහටද කියලා මේ කප්පතිව් වලට. නැත්නම් කැටේ හන්දියට. එහෙම ඊට පස්සේ දකුණට දැම්මොත් බද්දරේ වලට හරහා තික්කම් වලට යන්න පුළුවන් පාර කියන එක. ඉතින් කෙලින් දැම්මොත් මන්තිකාය හරහා කෙලින්ම පේදුරු තුඩුවට යන්න කියන පාර. හතරමං හන්දිය. ඊට පස්සේ අන්නේ ඒ වගේ අපිට භූමිය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්න ඉතිරිපු අපි පරණ හිටපු අපේ කෝපල්ලා ඔය ඉන්න කෝපල්ලා හිටිය පරණ ඉන්න සෙට් එකක් හිටියා. රයිඩර් ටීම් එකේ කෝපල් පියාං කරලා කෝපල් හිටියා මුලා කෝපල් සම්පත් EW තව සම්පත් SRCT ඉතර කෝපල් නිමල් ඔය කෝපල් විජේසිං කෝපල් හේරත් කෝපල් සුබසිංහ කවුද ඔය හිටිය සුනිල් කෝපල් සුනිල් PDR හිටිය කෝපල් එන සෙට් එකක් හිටිය පරණ ඒ කට්ටිය දැන් අපි එක්කන් යනවා ඉස්සෙල්ලම බයිසිකල් පැටරලා කියන්නේ බයික් වලින් ඊට පස්සේ මේ ෆුට් පැටරලා කියන්නේ පයින් යන්නේ පයින් ගිහිලා ආපුව ගමන් මේ අඳින්න ඕන මැප් එක හරි මෙතනින් ගිහිල්ලා මෙතනින් පටන් ගන්න තැන ඉඳන් අවසන් වෙන්නේ තා එතනින්නේ අපි පටන් ගත්ත තැනින් අපි අවසන් කරන්නේ නැහැනේ එහෙම වටේ ගිහිල්ලා එතන මන්තිකාවේ නෙලිය ටවුන් එකට දාලා තෙන්නේ මම නෙලිය ටවුන්ේ මන්තිකාවේ වල දාලා මන්තිකාවලින් ආපහු වැල්වැටිතුරේ පැත්තට දාලා ඊට පස්සේ වල්ලි පැත්තට දාලා එහෙම ඉතින් කුඤ්ඤාල කඩේ පැත්තෙන් තමා එන්නේ ආපහු කැම්ප් එකට ඒනේ පාරවල් ඔක්කොම මේ අඳින්න ඕනේ මැප් එක ඇවිල්ලා මැප් එක අඳින්න ඕනේ ඇවිල්ලා මේ සම්පූර්ණ ගීපු පාරවල් ඊට මේ පාර ගිහිල් වැටෙන්නේ කොහටද මේ පාර ගිහින් කොහටද වැටෙන්නේ කියන එක අඳින්න ඕනේ. ඉතින් ඒ ඇත්තට මේ කෝපල්ලේ හිටපු ඒ පරණ හිටපු කෝපල්ලා දීපුවා ඒ කියන්නේ ඒ කට්ටියත් අපිත් එක්ක අපි රාජකාරී කරා. ඒ හිටපු කෝපල් ගොඩකුඹ වල හිටපු හැමෝම කරේ ඉතින් යාළුවත් අපිත් එක්ක යනවා. ගිහිල්ලා අපි ආපුවාම ආරයි.
ඒකට තමයි අපිට කියලා දෙන්නේ මේක මෙතනින් වැටෙන්නේ. ඒ කියන්නේ ඒකටට ලොකු අවබෝධයක් තිබ්බ ග්‍රවුන්ඩ් මේ ග්‍රවුන්ඩ් එක මොකද 95 ඒකට යාපරණ ගිහිල්ලා තියෙන රයිඩර් ටීම් එක. 95 තමයි රයිඩර් ටීම් එක යාපරණල් තියෙන්නේ. ඉතින් සෑම අස්සක් මුල්ලක් නෑරක්ම දන්නවා මේ හැම පාරකම ගිහිල්ලා වැටෙන්නේ කොහොමද මේ පාරෙන් ගියොත් කොතනද වැටෙන්නේ මේ පාරෙන් ගියොත් වැටෙන්නේ A9 එකටද මේ පාරෙන් ගියොත් වැල් වැටෙතු වැටෙන්නේ හැම පාරක්ම දන්නවා මේ ගිහිල්ලා වැටෙන්නේ කොතෙන්ද කියන්න. ඉතින් භූමිය පිළිබඳ මනාව අවබෝධයක් ලබා දුන්න ඉතින් මේ ලබා දීපු නිසා ඇත්තටම අපිට ලොකු අසසිල්ලක් වුණා යුද්ධයේ අවස්ථාවේදී. මම ඒකට හොඳම උදාහරණයක් දෙන්නම් නලිමල්ලේ නෙලියන් ටවුන් එකේට චුට්ටක් මෙහාට එනකොට තියෙන තිලිපන් සමරුම කියලා තිලිපන් ස්මාරකේ එතන අපි පොයින්ට් එකක් දාලා තිබ්බේ. හරිද? ඒ අපි පොයින්ට් එකට මේ නෙල්ටෙලි කියන්නේ ටවර් එක නෙලියදී ටවුන් එකෙන් පීවිටි ටවුන් එකෙන් ටවර් එක තියෙන ඒ පාරෙම ඒ පාරෙන් ඇවිල්ලා ත්‍රස්තවාදීෙක් ගහලා දෙනවා අත්බෝම්බයක්. අත්බෝම්බයක් ගහලා සෙන්ටිර තිලිපන් සමරුම එතන කට්ටි සමරුම කරන ඉතන අපි පොයින්ට් එකක් දාලා තිබ්බේ 3SR එකේ. පොයින්ට් එක ගාම එතන පොයින්ට් එකේ සොල්දාදු ඒ හිටපු සබලා තුවාලා තියෙනවා. තව සෙනික අපිට කතා කරලා කිව්වා මේ නන මේ ග්‍රනේඩ් එකක් ගහලා තියෙනවා අහවල් තැන ටෙරා මේ ගහප එකක් දුවලා තියෙන මේ පැත්තට කියන එක. තේරුණාද? එතකොට අපි ඒ කියලා අපි ඒ තැනට ඇවිල්ලා විනාඩි 8ක් වගේ කෙටි කාලයක් තුල විනාඩි 8ක් හෝ 10ක් වගේ කෙටි කාලයක් තුල අපි මේ ගිහිල්ලා ත්‍රස්තවාදී කියපු ගේ වට කරලා මේ ඔහු අතනකට ගන්න හදුවා. නමුත් අතන ගන්න බැරි වුණා. ඔහු සූසයිඩ් කරගත්තා. අපි ඒතකොට ටීම් එක මාණ්ඩිටි මේ මාණ්ඩිතන කුලසෝක සර් අපි ටීම් එකේ ඒ ටීම් එක මේ අපි ගිහිල්ලා වට කරා. ඉතින් අපිට අත්තනකට ගන්න බැරි නෝ ආපු ඒ තරම උන්ට හිතා ගන්න බැරුව ඇති කොහොමද මේ ගහලා මෙච්චර කාලයක් තුල يعني තුවාල වෙච්ච සොල්දාදුව පලාලි හොස්පිටල් එකට ගේන්න බැරි වුණා. ගේන්න තරම් ගේන කාලයක්වත් තිබෙන්නේ අපි ගිහිල්ලා මේ ගේ වට කරලා මේ ත්‍රස්තවාදී අත්තනකට ගන්න බැරි වුණා. එයා සූසයිඩ් කරගත්තා. ඉතින් අන්න ඒ හින්දා අපිට ඒ අවබෝධය ලබා දුන්නේ පරණ හිටපු අය. RS ආයතන රයිඩර් ටීම් එකේ පළවෙනි සාම් මේජර් සාම් ගීරසේනගෙන් ඉඳන් ගත්තම මම මාගේන ගම්ම ඊටපු පර්ණ මට ඉහලා ඉඳන් එනගෙන පර්ණ මිනිස්සු ඔක්කොම ගినాපු අර ඒ කට්ටියට ලොකු රයිඩර් ටීම් එකකින් දකුණු ආසියාවට මේකයි කියලා කියන්නේ ඒකනේ. ඉතින් ලංකාවට මේකයි දකුණු ආසියාවට මේකයි. ඉතින් ඒ තිබ්බ අවබෝධය දිදායේ දීපු ග්‍රවුන්ඩ් එකේ දීපු මේ පුහුණු වීම තුර 2003 ඉඳන් 2005 නිකන් ඒ කරපු පුහුණු වලින් අපි 2008 මේ 6 ඉඳන් අපි යුද්ධ වෙන ගමන් ප්‍රතිඵල ගත්තා. අපිට අන්න ඒක තමයි ඇත්තටම මේ ත්‍රස්තවාදීන් මාර බයයි කියලා කියන්නේ. එතකොට ඉතින් අපි ගේට් එකෙන් බයිසිකල් ඉලෙට දානකොටම මුළු යාපනයටම යන SMS අපි ෆීල් බයි ගෲප් බහැලින්නේ කියලා. අපිට ඒ කියන්නේ ෆීල් බයි ගෲප් කියලා එහෙ කියන්නේ. ඔන්න ෆීල් බයි ගෲප් බහැලින්නේ මේ හැංගෙන්න මෙහෙමයි කියලා. ඉතින් මේ අපි කොහොමත් කොතනද ත්‍රස්තවාදී ගහන්නේ ගහලා කොහොමත් අපින් බේරලා යන්නුන්නේ අපි. ඒක දාපන හිටපු අපි ඉතින් හැම රෙජිමේන්තුවක් එකම අපි හිටියා. අපිත් එක රාජකාරි කරා. ඉතින් නාවික හමුදාව, ගුවන් හමුදාව, ඉතින් සීලම හමුදාව රෙජිමේන්තුම දන්නෝ. අපි ඒ කට්ටියන් කඳුරල තැනක ඒ කට්ටිය හරි කැමති. ඉතින් අර අන්න ඒ වගේ අපිට භූමිය පිළිබඳ මන අවබෝධයක් ලබා දීපු නිසා අපිට මේ කොතනක හරි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා, එල්ල වෙන්නේ කොතනද? අපි සෙනෙකෝ එතෙන්ට ගිහිලා ඒක අනිවාර්යෙන් ප්‍රතික්‍රියාව දක්වනවා. ඒකට අනිවාර්යෙන් ආයේ ඉන්නේ එහිඳ ගොඩක්ම ක්‍රියාකාරක ත්‍රස්තවාදී ක්‍රියාකාරක අඩු වුණා. මේ පිස්තල් කල්ලි වලට එහෙම හැමතැන් වලම ගහලා දෙනවා. මේ ඒ නිසා ගොඩක් ක්‍රියාකාරකම් වලට අපි ඒකට ප්‍රතිප්‍රහාර දැක්වුවා. මාතෘ භූමිය නිදහස් කරගන්නවා. ඒක තමයි යුද විරුවෙකුගේ අවසන් ඉලක්කය. අවසන් ඉලක්කය සපුර ගන්නවා 2009 වර්ෂයේදී. මැයි මාසේ 18 වෙනිදා ප්‍රධාන සතුරා විනාශ කිරීමත් සමගම මේ රටේ හැම බිං අඟලක්ම අපිට අයිති කියන කාරණාව අපි හැමෝටම පසක් වෙනවා. ඒ නිසාම ඔබ මම නිදහසේ හුස්ම ගන්නවා. මේ මාත් එක්ක ඉන්නේ ඒ නිදහස හුස්ම ගන්නට ඉඩ ප්‍රස්තාව උදා කර දුන් වීරධාර සෙබළෙක්. යුද්ධය අවසන් වීමත් එක්ක ඔබ හිතන හැටියට මේසා විශාල ත්‍රස්තවාදී කණ්ඩායමක් මේ ලෝකයේ තියෙන දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම කියලා හඳුන්වන්නේ. මේ කණ්ඩායම සුණු විසුණු කරන්නට හැකියාවක් ලැබුණේ ඔබ ඇතුළු කණ්ඩායමේ ධෛර්යය සහ කැපවීම මත. යුදවිරුවෙක් විදිහට මේ යුද්ධය අවසන් කිරීම ගැන මොකද හිතන්නේ? ඇත්තටම යුද්ධය අවසන් වෙච්ච එක ගැන සෑහෙන සතුටේ. මම මුලින් කරන අර අපි කුරුමානමක් ගත්තනම් අපි ගත්තේ කුරුමානම එක් ජාතියක් වෙනුවෙන් නෙමෙයි නලින් මල්ලි. ඇත්තටම අපි ගත්තේ එක රටක් වෙනුවෙන්.
අපි එක රටක් වෙනුවෙන් තමයි යුද්ධ කරේ. මොකද මේ මේ මාතෘභූමිය නිදහස මේ උරුම කරගන්න උරුම කර දෙන්න අපිට ලොකු වගකීමක් තිබ්බා. ඒත් අපි හමුදාවට යන්න ඕනේ නෑනේ. අපිට නම් ගෙවල් වල ඉන්න තිබ්බනේ. ඉතින් ඒ නිසා අපි ඒ වගකීම හරියාකාර ඉෂ්ට කරා. ඒ වගකීම ඉෂ්ට කරන්න ඒ වගකීම සපුරාලන්න මං හිතන්නේ මගේ අත්දැකීමෙන් කියන්නේ ඒක ලොකු හයියක් වුණා අපේ හිටපු ෆීල් මාස්ටර් සරත් ප්‍රමෝන්සේක සර්. ලොකු සංකල්පයක් තිබ්බා. ඇත්තටම මේ මට මතකයි ਉਹ එක් අවස්ථාවකදී කියනවා මේ යුද්ධයේ කමාන්ඩෝ සහ SF එක ඉවර කරන්න බෑ. ওই දෙගොල්ලෝ විතරක් මේ යුද්ධ කරන්නත් බෑ. ওই දෙගොල්ලෝ විශේෂ පුහුණුවක් ලැබලා තියෙන්නේ. ඉතින් ওই දෙගොල්ලගේ පුහුණුව ලැබුගෙන 75% මේක අපි හමුදාවටම ට්‍රේනින් කරන්න ඕනේ. ඉතින් ඒ සංකල්පයේ උඩ ඒ සංකල්පයේ මත 2002 ඉඳන් පටන් ගන්න ත්‍රිවිධ යුද හමුදාවටම ට්‍රේනින් කරන්න. SOP සහ SIOT කියන පාඨමාලා දෙක විශේෂ බලකායේ يعني 1SF එක නේ 2SF එක ඉඳන් 1SF එක දක්වා. එතකොට 3SF එක ඉතල 1 කමාන්ඩෝ 2 කමාන්ඩෝ 3 කමාන්ඩෝ ඔය හැම රෙජිමෙන් දෙකෙන්ම උපදේශකව දාලා මුළු හමුදාවටම ට්‍රේනින් කරා. 2002 ඉඳන් 2005 වෙනකම් මේ පුහුණු වීම ලබා දුන්න ඒ කට්ටියට බැච් එකක් පවා දුන්නා. ඒ ඉතල හතරයි මේ අසිපතකුයි කමාන්ඩෝගෙන් අසිපතක ගත්තපෙන් ඉතල හතර අරගෙන බැච් එකක් නිර්මාණය කළා. SIOT ගල පාඨමාලාවක් හදාරලා දුන්නේ කටින් බැජ් එකකුත් ක්වොලිෆිකේෂන් පේ එකක් එක. ඉතින් අන්නේ ඒ පුහුණුව කරේ නැත්නම් අපි තාම යුද්ධේ කරනවා. මම කියන හොඳට බය නැතුව එදා ඒ පුහුණු ඒ ජෙනරල් මේ ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේකගේ සංකල්පයේ උඩ මත ඒ හමුදාට ලබා දීපු පුහුණුවෙන් නිපුණත්වය කියලා කියනමක් තියෙනනේ. ඒක එතකොට කොටස් දෙකක් තියෙනවා. එක තමයි ඇවිල්ලා නිසියාකාර පුහුණුව සහ බටපිරිස් කළමනාකරණ එක දෙක තමයි නිවර්දි නායකත්වය. එතකොට නිවර්දි නායකත්වය අපර ලැබුණා. නිවර්දි නායකත්වය ගත්තම අපිට ternary එතකොට ජනාධිපති හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඔහු නිවර්දි නායකත්වය ලබා දුන්නා. එතකොට ඒක අපිට නිසි පුහුණුව ලබා දෙන්න අපි සොල්දාදු කළමනාකරණයක සහ නිසි පුහුණුව ලබා දීම අපි ඇත්තටම මේ ගෞරව හිමි වෙන්න ඕනේ අපේ ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේක සර්ට. මොකද එතුමාගේ සංකල්පයක් මත කාගවත් සංකල්ප නෙමෙයි එතුමාගේ සංකල්පය සහ ඊට පස්සේ හමුදා නිලධාරීන් සීලුම දෙනා ගිට මේ ගෞරවය යන්න ඕනේ. එතන මේ පුහුණුව ලබා දෙන්න මුළු හමුදාවටම ට්‍රේනින් කරා. ට්‍රේනින් කරලා එයා එතකොට අමික මණ්ඩ බාරන් තිබෙත් නෑ පුහුණුවෙන් බාරන් ද එයා SFG කමාන්ඩ් සර් හිටියේ යාබනේ. ඉතින් මේ ඒ නිසියාකාර පුහුණුව තිබ්බේ නැත්තම් සොල්දාදුව අතර අපි තාමත් එන යුද්ධ කරනවා. ඉතින් ඒ නිවර්දි පුහුණුවේ නිපුණත්වයට කියලා කියන්නේ බුරුණු මේක ඒක ඇත්ත. ඉතින් මේ ඒ පුහුණුව කරපු නිසා ඒ පුහුණුව ලැබපු නිසා ඉතින් ඒක ඒ ගෞරවය යට යන්න ඕනේ. නැත්තම් අතරම මේක තාමත් එහෙනම් යුද්ධය අපි කරනවා. මොකද නොනෝ විතර රැල්ල ඇවිල්ලා යාපනේ අරියාලට නිකම්ම ඇවිත් තිබ්බේ. මේ පැත්තෙන් අර පැත්තෙන් ගත්ත මුහමාලයන් ඇවිල්ලා තිබ්බා. මේ වවුනියා පැත්තෙන් ගත්තොත් ඕමාන්දරකම ඇවිල්ලා තිබ්බා. ඉතින් සාමකිවිසුම අස්සන් කරා. සාමකාලය තුල අපි ගත්ත උපරිම ප්‍රයෝජනය මේ මුළු හමුදාවටම පුහුණු ලබා දෙන්න ගමන් අපිට පුහුණු ලබා දුන්න අපේ හිටපු පාරණ නායක මේ සම්භූමිය සම්බන්ධව සම්පූර්ණ පුහුණුවක් ලබා දුන්නා. ඉතින් ඒ පුහුණුවෙන් දැන් ඇත්තම මේ යුද්ධයේ ඉතින් අර මම කිව්වා මුලින්ම අන්නේ ඉස්සරහට ගහගෙන යන්න පුළුවන්. මොකද අපි දන්න මේ ඉස්සරහට අපිට ගහගෙන ඉන්න ත්‍රස්තවාදීන් කියන එක. ඉතින් අපිට ලොකු අභියෝගයක් තිබ්බා 45000 කමුදාසෙවි ලොකු ජීවිත රැක ගන්න බේරා ගන්න අධ්‍යාරස කලාපයේ මේ ඩිෆෙන්ස්යෙන් ඇතුලේ මේ ත්‍රස්තවාදීන් කොහොම හරි ක්‍රියාකාරකම් කරන්න. ඉතින් අපි ඉඳලා වැඩක් නැහැනේ. ඉතින් අපි ඒ හින්දා අපි උපරිම දායකත්වයේ දායි දීලා අපි උපරිම කැපකිරීම කරලා කොහොම හරි ත්‍රස්තවාදීන් ප්‍රහාරය එල්ල කරන්නේ කොතනද? ඉතින් සනින්ගේ මම ත්‍රස්තවාදී විනාශ කිරීමේ හැකියාව ලැබුණේ අපිට නිසි පුහුණුව නිසි නායකත්වයේ තිබ්බ නිසානේ. ඉතින් ඒක මම දකින්නේ ඇත්තටම ඒක තමයි යුද්ධේ දිනන්න ප්‍රධානම හේතුව. යුද්ධේ දිනන්න ප්‍රධානම හේතුව මේ පුහුණුව කියන එක. පුහුණුව සංකල්පේ තිබ්බ නැත්නම් මොකද පුහුණුව අපි හැමේ අර පුහුණුවක් නැත්නම් මොනවත් අපිට කරන්න බෑනේ. මොකද න්‍යායාත්මක දැනුම තිබිලා මදි ප්‍රායෝගික දැනුම නැත්තා. ඉතින් න්‍යායාත්මක දැනුම පොතපතෙන් ලබා ගන්න වගේම ප්‍රායෝගික දැනුම ග්‍රවුන්ඩ් එකෙන් ලබා ගත්තා. අපි න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම දෙකම දුන්න හමුදාවට දීලා අපි හමුදාවත් එක්ක යුද්ධ කරලා කොහොම හරි මේ රට එක්සේසත් කරලා ආලෝකේ විනාශ කරන්න බෑ කිව්ව රස්තවාදීන් අපි විනාශ කරා. ඉතින් අපි ඇත්තට මං සතුටුයි. ඉතින් දකුණු ආසියා ආයතන එකම
ප්‍රහාරක දාන පැදි බලගෙන ඒකෙ මං රාජකාරී කරා ලොකු මට අභිමානකේ ගෞරවය. ඉතින් ඒක ඇත්තටම ලොකු සතුටක්. ඉතින් අපිට රටට සේවයක් කරන්න ලැබිච්ච එක ගැන ලොකු සතුටක් විඳිනවා වගේම ඉතින් අපි කරපු ක්‍රියාකාරකම් ඇත්තම ගොඩක් අය දන්නේ නැහැ ඉතින් ඒක රටට ප්‍රදර්ශනය කරන්න අත රටේ නොදන්න අය දැනගත් දැනගන්න සහ මතක අමතක වෙච්ච කට්ටියට මතකේ ආවාදනය කරන්න සහ මල්ලි මිතෙන්ට ඇවිල්ලා මේ කරපු ඒක ලොකු ඇත්තම ලොකු මේක මම ඒකට මේ ස්තුතිවන්ත වෙනවා මාව හොයාගෙන මේ කොළමිඳන් නූරිඳන් මේ ඇවිල්ලා ඇඹිලිපිටිය සේවනගලට ඇවිල්ලා හොයාගෙන මේ ආවට ඒකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා හොඳටම රැබෝ වෙලා මේ නරඹන ඔබට යම් කිසි විදිහකට බාධාවක් සිද්ධ වුණා නම් සමා වෙන්නට ඕන මේ අපි අද ඉන්න තැන අපි මේ ඔබට පටිගත කරලා ඉදිරිපත් කරන තැන බොහොම වැදගත් තැනක් ඌරු සිටානෝ වැව් ඉස්මත්තේ ඉන්නේ බොහොම ලස්සන පරිසරයක් ඒ ලස්සන පරිසරයේ ඉඳලා ඔබට ගෙනාවේ මධ්‍යම රාත්‍රියටත් ආසන්නයි එනිසා යම් යම් අපහසුතාවයන් වෙන්නට ඇති මම ඔබෙන් සමාව ආයිද සිටිනවා මටත් වැඩිය අපි දෙන්නටත් වැඩිය මේ පිටුපස සිටින මගේ සහෝදරයන් දෙන්න සමීරර සහ රන්හිරු පුදුමාකාර දුකක් විඳා මේ පටිගත කිරීම කරන්න එනිසා අයියේ අවසාන වශයෙන් මං ඔබට ප්‍රාර්ථනා කරන්නේ ඔබ බොහොම අවංක එහෙම නැත්නම් මට දැනුණු විදිහට විරෝධහර රණබිරුවෙක් ඒක ඔබ පසක් කරලා හමාරයි දැන් ඔබ බොහොම නිවිනු චරිතයක් මං ඔබ ආශ්‍රය කරපු මේ කෙටි කාලය පුරාවට දැක්කේ හරි ගැඹීරත්වයේ පිරුණු සහ නිවුණු සහ ඉතාම සංවේදී බොහොම අපූර්ව පුද්ගලයෙක් ඉතින් ඔබේ මේ විශ්‍රාම දිවිය ඉතාම හොඳින් කාලය ගත කරන්නට දරුවන් සහ ආදරණීය බිරිඳ ඔබේ සහෝදර සොයරියන් එක්ක ගත කරන්නට ශක්තිය වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ තාක් දුරට හැම දෙයක්ම ඉතාම හොඳින් කරගෙන යන්න ලබා දුන්න සහයෝගයට බොහොම ස්තුතියි සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආයිබෝ ආයිබෝ